Welcome to Capital One Academy. අද වීඩියෝ එකේදී අපි කතා කරන්නේ direct shipping කරන ඔයාලට ඉතාමත් වැදගත් වෙන දෙයක් ගැන තමයි අපි මේ වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මගෙන් ගොඩක් අය අහලා තිබ්බා මේ direct shipping කරද්දී අපිට මේ ලංකාවේ ඉඳන් මේ ලෝකේ තියෙන ඕනම රටකට අපිට direct shipping කරන්න හැකියාවක් තියෙනවද? ඒ වගේම තමයි අපි මොනවද block කරන්න ඕනි countries කියලා ගොඩක් අය මගෙන් අහලා තිබ්බා. ඒ නිසා තමයි මම මේ වීඩියෝ එක කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාලට හොඳ අයිඩියා එකක් ගන්න හැකි වෙන නිසා. හරි, ඉස්සෙල්ලාම හොඳට මතක තියාගන්න ඕනි අපි ගොඩක්ම විදිහට direct shipping කරන්නේ SL post එක හරහා. ඒ කියන්නේ අපේ ශ්‍රී ලංකන් post එක හරහා තමයි අපි ගොඩක්ම විදිහට direct shipping කරන්නේ. එතකොට හොඳට මතක තියාගන්න ඕනි අපිට හිතන හැම රටටම මේ ලංකාවෙන් අපිට direct shipping කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම තමයි එක එක රටවල් වලට එක එක shipping prices තමයි තියෙන්නේ. එතකොට අපි හිතමුකෝ බ්‍රසීල් වලට අපිට කිලෝ එකක් යවන්න 9000 ගාණක් යනවා. ඒ වගේම තමයි තව රටකට අපිට කිලෝ එකක් වගේ මොන හරි දෙයක් යවන්න රුපියල් 3000 ගාණක් යනවා. එතකොට අපිට එතෙන්දී ලොකු ප්‍රයිස් ඩිෆරන්ස් එකක් බලා ගන්න හැකියාවක් තියෙනවා. එතකොට මම මෙතෙන්දී SL post එකෙන් මම ඩවුන්ලෝඩ් කරගෙන තියෙනවා එයාලගේ foreign postage rates. එතකොට මේක මම මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. එතකොට ඔයාලට ලේසියෙන්ම මේකට ඇක්සස් වෙන්නත් හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි මම මේ වීඩියෝ එකට භාවිතා කරනවා ශ්‍රී ලංකන් පෝස්ට් ලගේ shipping calculator එකක් මම භාවිතා කරනවා. එතකොට මෙන්න මේ දේවල් දෙක උපයෝගී කරගෙන අපිට මේ වැඩේ ඉතාමත් ලස්සනට පහසුවෙන් කරන්න පුළුවන්. ඉස්සෙල්ලාම අපි බැලුවොත් මෙයාලගේ foreign air mail මෙතන අන්තිමට අප්ඩේට් වෙච්ච දවස තියෙනවා. එතකොට ඔයාලා හැම වෙලාවෙම පොඩ්ඩක් සාමාන්‍යයෙන් මාස 6න් 6ට වගේ පොඩ්ඩක් ගිහිල්ලා බලන්න මේ රටවල් වෙනස් වෙලා තියෙනවද, ඒ වගේම තමයි මේවට යන රේට්ස් වෙනස් වෙලා තියෙනවද, හැම දෙයක්ම ඔයාලා බලන්න ඕනේ. එතකොට එයා මේල් ගත්තට පස්සේ එයා මේල් කියන්නේ දැන් සාමාන්‍යයෙන් අර පොඩි සාමාන්‍යයෙන් 50 ග්‍රෑම්ස් ඒ වගේ මැක්ස් 2 kg වගේ යවන්න පුළුවන් අපිට එයා මේල් වලින්. එතකොට එයා මේල් වලට දැනට කන්ට්‍රීස් 160ක් සපෝට් කරනවා. එතකොට මේ තියෙන්නේ කන්ට්‍රීස් 160 තමයි ඔයාලට මෙතනදී බලා ගන්න පුළුවන්. එතකොට මෙතනදී නම්බර්ස් ටික ඒ දේවල් ටික බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතනදී කොච්චර ගාණක් යනවද ඒ දේවල් ටික පහළට ඇවිල්ලා අපි බලාගමු. එතකොට මෙන්න මෙතනදී තියෙනවා first 20 grams වලට කොච්චර යනවද, ඒ වගේ මෙතෙන්දී ඔයාලට rates ටික බලා ගන්න පුළුවන් email rates වල. ඒ වගේම තමයි additional යන, ඒ කියන්නේ අපි register කරලා යවනවා නම් එතකොට මෙතෙන්දී අපිට ඒ rate එකත් බලා ගන්න හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ ඔයාලා manually මේ දේ කරනවා නම් ඔයාට මේ එක එක බලලා හදා ගන්න පුළුවන්. ඊළඟට එක්ස්පඩයිට් වලට ගියාට පස්සේ දැන් සාමාන්‍යයෙන් අපි ටිකක් බර දේවල් යවනවා නම් එක්ස්පඩයිට් ලංකාවේ ඉඳන් SL post වලින් countries 30 ගානකට support කරනවා, 38කට support කරනවා. එතකොට මේ තියෙන්නේ ඒ support කරන countries 38 තමයි මේ මෙතනදී අපිට බලා ගන්න හැකියාවක් ලැබෙන්නේ. එතකොට මේ පැත්තට ඔයාලා බලා ගන්න පුළුවන් kilogram ප්‍රමාණය, kilo ප්‍රමාණය මෙතනින් බලා ගන්න පුළුවන්. මේ තියෙන ඉස්සෙල්ලම පළවෙනි gram 250, ඊළඟට 250 ඉඳන් 500 වෙනකන්, 500 ඉඳන් කිලෝ එක වෙනකන්, ඊළඟට kilograms ප්‍රමාණය මෙතනදී තියෙනවා. ඒ kilogram ප්‍රමාණයට ඔයාලා කොච්චර shipping fee එකක් ගෙවන්න ඕනද කියලා මේ අදාළ රටට යවන්න ඔයාට මෙතනදී බලා ගන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි මේ shipping calculator එක ඔයාලා භාවිතා කරොත්, දැන් හිතන්නකෝ අපි මේක යවන්නේ ශ්‍රී ලංකාවේ ඉඳලා කියලා. ශ්‍රී ලංකාවේ ඉඳලා ඔයාලට යවන්න ඕනි මේක, අපි ගමු කන්ට්‍රි එකක් මාක් කරේ. හරි, අපි ගමුකෝ USA. ගොඩක් අය USA වලටනේ යවන්නේ. එතකොට අපිට මෙතනදී ඕනි ග්‍රෑම් ප්‍රමාණය දාගන්න ඕනි. අනිවාර්යයෙන්ම මේ රෙජිස්ටර්ඩ් පෝස්ට් කියන එක ටික එකක් දාගන්න. මොකද අපි මේ රෙජිස්ටර්ඩ් පෝස්ට් කියන එකට ටික එකක් දාගත්තොත් තමයි මේ අපිට අනිවාර්යයෙන්ම ට්‍රැකින් එක හම්බෙන්නේ. මොකද අපි eBay dropshipping අපි direct shipping කරද්දී අනිවාර්යයෙන්ම අපි ට්‍රැකින් available කරන් ට්‍රැකින් එක අප්ඩේට් කරන්න ඕනි. හරි, මම මෙතනින් දාගන්නම් 1500යි grams කියලා දාගන්න. grams කියලා දාගෙන මම calculate කරනවා. ඊළඟට මෙතනදී මම 13,000 13,660ක් ගෙවන්න ඕනි
ශිපින් ෆීයකට. එතකොට මෙතැන්දි මේ ග්‍රෑම් ප්‍රමාණය යවන්න, එකන ග්‍රෑම් 1500ක් යවන්න මම මෙච්චර ගාණක් ගෙවන්න ඕනි ශ්‍රී ලංකන් පෝස්ට් එකට. එතකොට මෙතන ඇඩිෂනල් මොනහරි දේවල් තියෙනවනම් අපිට ඒ දේවලුත් මෙතැන්දි පෙන්නනවා. එතකොට ඒ විදිහට මේ කැල්කුලේට එක යස් කරගෙන වාට ලේසියෙන්ම ඔයාලගේ ශිපින් රේටේබල් එක හදාගන්න පුළුවන්. මොකද ඔයා ශිපින් රේටේබල් එකක් හදාගන්න නැතුව මේ වැඩේ කරන්න ගියොත් ඔයාට ගොඩාක් ලොකු අමාරුවකට වැටෙන්න සිද්ධ වෙනවා. මොකද දැන් ඕස්ට්‍රේලියා වලට වගේ නෙවෙයි USA වලට. එතකොට ඔයාට කෙලින්ම ස්පෙසිෆික් ප්‍රයිස් එකක් දාලා මේ වැඩේ කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම තමයි හොඳට මතක තියාගන්න මෙන්න මේ රටවල් වලින් පිට මෙන්න මේ රටවල් වලින් පිට ලංකාවෙන් ෂිප් කරන්නේ නැහැ. ඒකත් හොඳට මතක තියාගන්න ඕනි. එතකොට ඔයාලා අනිවාර්යයෙන්ම මේ රටවල් ටික විතරක් ඉතුරු කරගෙන ඉතුරු රටවල් ටික එක්ස්ක්ලූඩ් කරන්න ඕනි. එතකොට මම වෙනම වීඩියෝ එකක් අරන් එනවා එක්ස්ක්ලූඩ් කරන්නේ කොහොමද කියලා, ෆුල්ම වීඩියෝ එකක් අරන් එනවා. මම මේ වීඩියෝ එකේදී ඒක කරන්නේ කතා කරන්න යන්නේ නැහැ. නමුත් මම ඔයාලට කෙටියෙන් මේක ඔයාලට තනියම කරගන්න පුළුවන් විදිහට ඉතාමත් සරලව මේක කරගන්නේ කොහොමද කියලා මම ඔයාලට මේ වීඩියෝ එකේදී කියලා දෙනවා. මම වෙනම ඇඩ්වාන්ස් විදිහට ඒක වෙනම ෆුල්ම වීඩියෝ එකකින් ඔයාලට ඉස්සරහට එන වීඩියෝ එකකදී මම ඒක වෙනම කියලා දෙන්නම්. හරි, අපි දැන් යන් එහෙනම් මේ ටික හදාගන්නේ කොහොමද කියලා බලන්න. හරි, දැන් ඉස්සෙල්ලාම අපි අපේ eBay එකට ආවට පස්සේ අපි දැන් මේක දැන් ඔයා ඐඩියා එකක් ඇතිනේ, ඔයා ඩිරෙක්ට් ෂිපින් කරන කෙනෙක්ද ඩ්‍රොප් ෂිපින් කරන කෙනෙක්ද කියලා. එතකොට දැන් ඔයා ඩ්‍රොප් ෂිපින් විතරක් නම් කරන්නේ මම සෝරි ඔයා ඩිරෙක්ට් ෂිපින් විතරක් නම් කරන්නේ මම දන්නවා. ඔයා ඒක ASCII අනිවාර්යයෙන්ම ඩ්‍රොප් ෂිපින් කරන්න යන්නේ නැහැ. එතකොට අපිට මේකේ රේටේබල්ස් ටික ඒ දේවල් ටික අපිට ෆික්ස්ඩ්ම හදාගන්න පුළුවන්. ආයි අපිට නිතර නිතර ගිහිල්ලා ලිස්ටින් එකට වෙනස් කරන්න හැකියාවක් අවශ්‍ය වෙන එකක් නැහැ කියලා මම හිතනවා. හරි, ඉස්සෙල්ලා මෙතෙන්දී ඔයාගේ නම ඇති. ඊළඟට account settings යන්න. account settings වලට ගියාට පස්සේ ඔයාලට මෙන්න මෙතන තියෙනවා shipping preferences කියලා. මෙන්න මෙතන තියෙනවා shipping preferences කියලා. මෙන්න මේ shipping preferences කියන එක click කරගන්න. shipping preferences කියන එක click කරගත්තාට පස්සේ ඉස්සෙල්ලාම තියෙනවා excludes shipping locations කියලා තියෙනවා. අපිට ඕනනම් මෙන්න මේක edit කරගන්න පුළුවන්. මේක edit කරගත්තාට පස්සේ අපිට block කරන්න ඕනි countries ටික තියෙනවා. හරිද? block කරන්න අවශ්‍ය වෙන countries ටික තියෙනවා. අපි ඉස්සෙල්ලා මෙන්න මේ Alaska, Hawaii, US, APO, FPO, US මෙන්න මේ countries ටික අපි අනිවාර්යයෙන්ම මේ ටික අපි අනිවාර්යයෙන්ම block කරගන්නවා. ඊට පස්සේ ඔයාලගේ rate table එක ගන්න. ඔයාලගේ shipping rate table එක අරගෙන මෙන්න මේ නැති රටවල් ටික, මේ තියෙන රටවල් ටික නෙවෙයි, මෙතන නැති රටවල් ටික බලන්න. මෙතන නැති රටවල් ටික අරගෙන ඉවර වෙලා ඔයාලා ඔයාලගේ මේ Africa වලට ගිහිල්ලා ඇෆ්‍රිකා වලින් බලන්න ලංකාවෙන් ලංකාව සපෝට් කරන්නේ නැති මොනවාද කියලා. එතකොට සපෝට් කරන්නේ නැති ඒවට ඔයාලට පුළුවන් මෙතෙන්දි ටික් එකක් දාගන්න පුළුවන්. හැබැයි මෙතෙන්දි ටික් එකක් දානවා කියන්නේ, මේ විදියට ටික් එකක් දානවා කියන්නේ ඔයා ඒ සිටි එක සහ කන්ට්‍රි එක බ්ලොක් කරනවා කියන එක තමයි වෙන්නේ. ටික් එකක් දැම්මොත් ඒක බ්ලොක් වෙනවා. ඒකට මම වෙනම ඉස්සරහදී මේකට ෆුල් වීඩියෝ එකක් අරන් එන්නම්. මේ එක එක කොහොමද අපි මේ ටික හරියටම බ්ලොක් කරගන්නේ කියලා. ඒකට මට අද වීඩියෝ එකකදී ඔයාලට normal idea එකක් දෙන්න ඕනි වුණේ කොහොමද ඔයාලට මේ වැඩේ කරගන්න පුළුවන් කියලා. ඒකට ඔයාලට මේ rate table එක බලලා ඔයාලට මෙතෙන්දි නැති රටවල් ටික බ්ලොක් කරගන්න හැකියාවක් තියෙනවා. එතකොට මේ විදියට බ්ලොක් කරගත්තට පස්සේ මේ ඔයා සිලෙක්ට් කරන countries ටික එක්ස්ක්ලූඩ් වෙනවා. එක්ස්ක්ලූඩ් වුණාට පස්සේ ඔයාලට පුළුවන් also apply to the current listing. ඒ කියන්නේ දැන් ඔයා listing දාලා තියෙනවා නම් ඔයාට ඒ listing වලටත් මේකට ටික් එකක් දාලා ඉවර වෙලා මේ settings ටික include කරලා save කරන්න පුළුවන්. එතකොට මේක save කරාට පස්සේ මේක ඔටෝම save වෙලා හැදෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් ආයෙත් යන්න account settings වලට ගිහිල්ලා ආයෙත් අපිට පුළුවන් shipping preferences වලට යන්න. එතකොට අපි මේ shipping preferences වලට ගියාට පස්සේ ඔයාලට පේනවා ඇති මේ අපි international වලින් උයි domestic වලින් තුනක් block කරගෙන තියෙනවා. international වලින් දෙකක් block කරගෙන තියෙනවා. එතකොට මේ විදිහට ඔයා countries ටික block කරගත්තට පස්සේ ඔයාලට මෙතනදී ආයෙත් අවශ්‍ය වෙලාවක ඔයාලට ගිහිල්ලා මේක මෙතනින් edit කරගන්න හැකියාවක් තියෙනවා. ඊළඟට use shipping rate table කියලා තියෙනවා. ඊළඟට ඔයාලට ඕන නම් මෙතෙන්දි shipping rate table එක හදාගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම shipping rate table එකක් හදාගන්න. මොකද මම කලින් වීඩියෝ එකකුත් කරලා තියෙනවා shipping rate table එකක් හදන විදිහ. නමුත් මම direct shipping වලට shipping rate table එකක් හදන විදිහ වීඩියෝ එකක් කරේ නැහැ. drop shipping වලට
වගේම තමයි ඩිරෙක්ෂිපින් වලදිත් ඒ වැඩේ කරන්න තියෙන ඉතාමත් පහසුයි. හරි, එතකොට දැන් අපිට ඊළඟට තියෙන්නේ use shipping rate table. දැන් අපි යන්නේ rate table එකක් කොහොමද හදාගන්නේ කියලා බලන්න. හරි, එතකොට දැන් අපි මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. ඊළඟට අපි මෙතෙන්දී edit කියන එක click කරගන්න. ඉස්සෙල්ලම ඔයාලට ආවට පස්සේ මෙන්න මේ විදිහ interface එකක් තමයි පේන්නේ. එතකොට මෙතෙන්දී create new කියලා තියෙනවා. මෙතන ඇත්තේ domestic rate table කියලා. domestic කියන්නේ ඒ රට ඇතුලේ, ඒ කියන්නේ USA වල details ටික තමයි මෙතන තියෙන්නේ. එතකොට ඔයාලා මෙතෙන්දී international rate table කියන එක හදාගන්න ඕනි. මෙන්න මෙතෙන්දී international rate table කියන එක හදාගත්තට පස්සේ පොඩ්ඩක් වෙනස් වෙනවා. හරි, ඉස්සෙල්ලම අපි expedite කියන එකෙන් ගමු. ඊළඟට ඉස්සෙල්ලම මෙතනදි ඒෂියා කියලා තියෙනවා. හරි, ඒෂියා කියන එකට ගියාට පස්සේ අපි ඉස්සෙල්ලම ඒෂියා කියන එක අප්‍රිකා, ඊළඟට ඒෂියා තියෙන්නේ. මම මෙතනදි එකක් දෙකක් විතරක් ඔයාලට දාලා පෙන්නන්නම්. ඒ විදිහට ඔයාලට පුළුවන් ඔයාලගේ රේට් ටේබල් එක හදාගන්න. හරි, ඊළඟට මෙතනදි බංග්ලාදේශ් කියලා තියෙනවා. බංග්ලාදේශ් වලට අපිට සාමාන්‍යයෙන් කිලෝ ග්‍රෑම් 250ක් විතර යවන්න අපිට යනවා. රුපියල් 3150ක් විතර යන්නේ. මම මෙතනට 3400ක් විතර කියලා නෝමලි ගන්නම්කෝ. මෙතෙන්දී මම 3400ක් විතර දැම්මට පස්සේ මෙතෙන්දී එනවා ඩොලර් 16.751ක් වගේ එනවා. හරි, එතකොට ඊළඟට මම මෙතෙන්දී බංග්ලාදේශ් කියන එක සිලෙක්ට් කරගෙන මෙතෙන්දී මම සේව් කියන එක දෙනවා. හරිද, බංග්ලාදේශ් කියන එක දුන්නාට පස්සේ මෙන්න මෙතෙන්දී තියෙනවා ෂිපින් සර්විස් එක. ඊළඟට අපි මෙතෙන්දි දෙන්න ඕනේ එක්ස්පඩයිට් ඉන්ටර්නේශනල් ෂිපින් කියන එක දුන්නා. අපිට මෙතෙන්දි ඔයාලට කොස්ට් එක ආයි අමතක නම් ආයි බලා ගන්න පුළුවන්. 16.59ක් වගේ තමයි යන්නේ. හරි, ඊළඟට මෙතෙන්දි 16.59ක්. හරි, ඊළඟට ආයි අපි තව රීජන්ට් එකක් ඇඩ් කරමු. ඊළඟට ඒෂියා වලට ගිහිල්ලා ඊළඟට අපි බලමු තව තියෙන රීජන් එකක්. සාමාන්‍යයෙන් මේක ටිකක් වෙලා යනවා. තමන්ට වෙලාවක් තියෙන වෙලාවක අනිවාර්යයෙන්ම ඔයාලා මේක කරන්න. ඊළඟට බූතාන්. බූතාන් වලට ගත්තම 3350ක් යනවා ග්‍රෑම් 250කට. එතකොට ඔයා යවන කිලෝ ප්‍රමාණයත් එක්ක ඔයා එක හදාගන්න. මම මේ දැනට උදාහරණයක් විදියට තමයි මේක ගන්නෙ. 3350ක් තමයි යන්නේ. හරි, මම මේ 3350ම එහෙම ගන්නම්. 10.29ක් වෙනවා. හරි, ඊළඟට බූතාන් තමයි ඒ. හරි, ඊළඟට මං ආයෙත් සේව් කියන එකට දුන්නා. සේව් කියන එකට දුන්නාට පස්සේ මෙතනින් අපි ආයි ෂිපින් සර්විස් එක එක්ස්පඩයිට් ඉන්ටර්නැෂනල් ෂිපින් ඊළඟට 10.29. ඒ විදිහට ඔයාලට ඔයාලගේ රේට් ටේබල් එක, ඔයාලට මෙතනදී රේට් ටේබල් එක නමක් දාගන්න පුළුවන්. මොකද අපි රේට් ටේබල් එකට නමක් දාගත්තට පස්සේ අපිට ගොඩක් ලේසි අපේ ප්‍රොඩක්ට් එකට ගිහිල්ලා ඒ රේට් ටේබල් එක හොයාගන්න. මම මේක ශ්‍රී ලංකා කියලා නිකන් රේට් ටේබල් එකේ නම දාගන්නම්. කල්ලිවර වෙලා මම මේ රේට් ටේබල් එක සේව් කරන්නම්. I am done කියන එක දුන්නා. හරි, එතකොට මම මෙතෙන්දී ඉන්ටර්නැෂනල් වලට එක රේට් ටේබල් එකක් හදාගෙන තියෙනවා. එතකොට ඔයාලට පේනවා ඇති මෙතෙන්දී එක කියලා වැටිලා තියෙනවා. එතකොට ওই විදිහට තමයි ඊටමත් සරලව රේට් ටේබල් එකක් සහ අපි countries exclude කරගන්නේ. එතකොට මම මෙතෙන්දී ලොකුවට මේක ගැන කතා කරේ නැහැ. මොකද ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් time එකක් යනවා අපි මේ එක එක අරගෙන කරොත්. එතකොට මම ඔයාලට මේක කරන විදිහ ඉතාමත් සරලව කියලා දුන්නා. එතකොට ඔයාලට පුළුවන් ඔයාලා නිදහසේ ඉන්න වෙලාවක වෙලාව අරගෙන එකින් එක countries ටික අරගෙන ඔයාලට මේක exclude list එකට දාගන්නත් පුළුවන්. ඒ වගේම තමයි ඔයාලගේ shipping rate table එකත් ඔයාලට නිදහසේ ඉදදී හදාගන්න හැකියාවක් තියෙනවා. මොකද අනිවාර්යයෙන්ම ඔයාලගේ block කරන countries ටික හදාගන්න ඕනි හරියට. ඒ වගේම තමයි shipping rate table ටික හරියට හදාගන්න. මොකද හදිසියෙන් හරි ලංකාවේ නම් ship කරන්න බැරි country එකකින් order එකක් ආවොත් වැරදිලවත් ඔයා එහෙම වුණොත් අපහසුතාවයකට පත් වෙනවා. ඒක නිසා හොඳට මතක තියාගන්න අනිවාර්යයෙන්ම exclude කරන countries ටික, ඒ දේවල් ටික බලන්න. මොකද මම ඔයාලට මෙතෙන්දී shipping rate table එක දීලා තියෙනවා. ඒ වගේම තමයි shipping calculator එක. ඒ හැම දෙයක්ම අවශ්‍ය වෙන දේවල් ටික මම ඔක්කොම ටික මේ වීඩියෝ එකේ description එකේ දාලා තියෙනවා. එතකොට නිදහසේ ඒ දේවල් ටික ඔයාලට බලන්න හැකියාවක් තියෙනවා. බලලා මේ වැඩේ හරියට කරගන්න පුළුවන්. ඊළඟට දැන් සාමාන්‍යයෙන් අපි ප්‍රොඩක්ට් එකක් අපි සිලෙක්ට් කරගත්තට පස්සේ මෙන්න මෙතන තියෙනවා
රේට් ටේබල් කියලා මෙන මෙතැදි රේට් ටේබල් කියල් තියෙන ඉන්ටර්නේශනල් වලට. එතකොට මෙතැදි දැනට රේට් ටේබල් එකක් පෙන්න්න නැත්තම් අපිට මෙතැන්දිත් ඕන්නම් අපිට ක්‍රියේට් නිව් කියන එකකට යන්න පුළුවන්. ඒ වගේම තමයි අපි කලින් දැන් මෙතැදි අපි රේට් ටේබල් එකක් පෙන්න්න නැත්තේ මම මේක කලින් දාගෙන තියෙන නිසා ඊට පස්සෙනේ අපි මේක හැදුවේ. එතකොට අපිට පුළුවන් මෙන මෙතැන් රේට් ටේබල් කියල් තියෙන ක්‍රියේට් නිව් කියලා එකක් තියෙනවා. අපිට අර කලින් වගේම තමයි මෙතනදී අර ඉන්ටර්නේෂනල් රේට් ටේබල් කියලා සිලෙක්ට් කරගෙන අපිට රේට් ටේබල් එක හදාගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා කලින් රේට් ටේබල් එක හදලා තියෙන කෙනෙක් නම් මෙන්න මෙතන ඉන්ටර්නේෂනල් වල අර මං ශ්‍රී ලංකා කියලා සේව් කරේ ඔයාලට මතක ඇති ඒක සිලෙක්ට් කරගෙන ඉවර වෙලා එතකොට ඔයාලට ඒ රේට් ටේබල් එක බලන්න පුළුවන්. නැත්නම් ඔයාලට ඒක ආයෙත් එඩිට් කරගන්න පුළුවන් කළා සේව් කියන එක දුන්නට පස්සේ I am done now කියන එක දුන්නාට පස්සේ මෙතෙන්දි රේට් ටේබල් ශ්‍රී ලංකා කියලා තියෙනවා. එතකොට ওই විදිහට තමයි ඔයාගේ අයිටම් එකට ඔයා රේට් ටේබල් එකක් හදාගන්නේ. රේට් ටේබල් එක හදාගෙන ඉවර වෙලා ඔයාට පුළුවන් ලිස්ට් කියන එක ඉතුරු දේවල් ටික ඔක්කොම ෆිල් කරගෙන ඉවර වෙලා ලිස්ට් කියන එක දෙන්නත් හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි ෂිපින් කැල්කියුලේටර් එකෙන් ඔයාට යවන කිලෝග්‍රෑම් ප්‍රමාණයට ඔයා කොච්චර ගෙවන්න ඕනිද ඒ දේවල් ටිකත් ඔයාලට ෂිපින් කැල්කියුලේටර් එකෙන් හදාගන්නත් හැකියාවක් තියෙනවා. ඒතකොට ඔන්න ඔය විදිහට තමයි ඊටමත් සරලව අපි මේ වැඩේ කරගන්නේ. ඒතකොට මම හිතනවා ඔයාලට අයිඩියා එකක් එන්න ඇති කියලා කොහොමද අපි රටවල් ටික බ්ලොක් කරගන්නේ. ඒ වගේම තමයි ෂිපින් රේට් ටේබල් එකක් කොහොමද ඊටමත් සරලව හදාගන්නේ කියලා ඔන්න මම ඔයාලට අයිඩියාස් ටිකක් දුන්නා. ඉස්සරහදී මම වෙනම වීඩියෝස් දෙකක් අරන් එන්නම් මේ වැඩේ කොහොමද හරියටම කරන්නේ කියලා. ඒකට ඔන්න ඔයාලට තනියම කරගන්නවා නම් ওই විදියට තමයි වැඩේ කරගන්න තියෙන්නේ. එහෙනම් අපි ඉස්සරහදී තවත් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් හැමෝටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි ඔයාලට eBay dropshipping සහ directshipping individual classes වලට කියන්නේ තනියම අපිත් එක්ක එකතු වෙලා ඉගෙන ගන්න කැමති නම් අනිවාර්යයෙන්ම WhatsApp message එකක් දාන්න. ඔයාලට අපිත් එක්ක මේ වැඩේ තනියම කරන්න හැකියාවක් තියෙනවා. එහෙනම් හැමෝටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් හැමෝටම සුබ දවසක්.